ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා අද අපි මොකද්ද මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට පහසුවෙන්ම වීඩියෝ එඩිට් කරගන්න පුළුවන් ඇප් එකක් ගැන තමයි අද අපි කතා කරන්න කියලා. ඉතින් Viva Video කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් Play Store ගත්තාම Play Store එකේ තියෙනවා Viva Video app එක. ඉතින් ඒ වගේම මේ Viva Video app එක ගත්තට වැඩක් නැහැ. මේකෙන් හරියටම තමන්ගේ වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන් කොහොමද කියලා දන්නේ නැත්තම් අද අපි කතා කරන්න ඉතින් ඔයගොල්ලන්ට කොහොමද මේ Viva Video edit එකෙන් Viva Video app එකෙන් අපේ වීඩියෝ එකක් පහසුවෙන් edit කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලන්ට දැන් මේ අපි මේකේ Viva Video app එක ගත්තාම මේකේ tools ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම tool එකක් ගැනම මේ අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ප්‍රධානම tools ටික ගැන තමයි අද කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රධානම tool ටික ගැන ඉගෙන ගත්තා කියන්නේ ඔයගොල්ලන්ට පහසුවෙන් වීඩියෝ එකක් edit කරගන්න පුළුවන්. ඊට අමතරව editing ගැන දැනගන්න අවශ්‍ය හින්දා අපි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා එහාට advanced level එකට යනවා නම් ඔයගොල්ලන්ට මින් එහාට එන videos ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Viva Video app එක ගැන අපි කතා කරනකොට පුංචි සඳහන් කිරීමක් කරන්නම්. Viva Video app එක කියන්නේ ඇත්තටම එකම app එකකින් ඔයාලට වීඩියෝ එකේ සම්පූර්ණම දේවල් ටික edit කරගන්න පුළුවන් app එකක් තමයි Viva Video app එක කියන්නේ. ඉතින් app එක download කරගන්න පුළුවන් හරිම පහසුවෙන් Play Store එකෙන්. ඒ වගේම අද අපි කතා කරන්නම් ඔයගොල්ලන්ට වැඩි වෙලාවක් ගන්න නැතුව මේ වීඩියෝ එකක් අපි edit කරද්දී පහසුම ක්‍රම මොනවද? ප්‍රධානම දැනගත යුතු tool ටික මොනවද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා දැන් මගේ මේ display එකේ තියෙනවා Viva Video app එක මම download කරලා තියෙන්නේ. මේ වෙනකොටත් මම මේ විදිහට app එකට යනවා. ඉතින් app එකට මේ විදිහට ගියාම මෙන්න මේ විදිහේ mode එකකින් තමයි අපිට app එක දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ app එක ඔයගොල්ලෝ use කරද්දී internet on එකේ use කරොත් ඔයගොල්ලන්ට අලුත්ම designs එහෙම බලා ගන්න පුළුවන් app එකේ. මුලින්ම ඔයගොල්ලන්ට පේනවා මේ edit කියලා තියෙනවා කතරක mark එකක්. ඉතින් මේක හරහා පුළුවන් ඔයගොල්ලන්ට කෙලින්ම ඔයගොල්ලන්ගේ phone එකේ gallery එකේ එහෙමත් නැත්නම් වෙනත් file එකක තියෙන video එකක් මේක හරහා ගිහිල්ලා edit කරගන්න. ඒ වගේම දකුණු පැත්තේ උඩ ඔයගොල්ලන්ට පේනවා මේ ලා නිල් පාටින් තියෙනවා my draft කියලා. ඉතින් මේක හරහා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ මේ වෙනකම්ම edit කරලා තියෙන videos ටික මොනවද කියලා බලා ගන්න. ඒ වගේම ඊට යටින් තියෙන ඔයගොල්ලන්ට පේනවා මේ දම් පාටට උරු කොටුවකින් slide show කියලා මේ. ඉතින් slide show එකක් හදනවා නම් ඒ කියන්නේ slide show කියන්නේ ෆොටෝ ගොඩක් එකතු කරලා හදන වීඩියෝ එකක්. සරලව කියනවා නම් එහෙමයි සිංහලෙන්. ෆොටෝ ටිකක් එකතු කරලා හදන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ලස්සනට හදා ගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක හරහා. ඉතින් අද අපි කතා කරන්නේ වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් මම මේ කතරක මාක් එකක් තියෙන තැන මේ විදිහට ක්ලික් කරගෙන ඇතුළට යනවා. පොඩක් වෙලා මෙතන ලෝඩ් වෙවි. ඉතින් ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ වීඩියෝ එක තියෙන ෆයිල් එක select කරගන්න මෙන්න මේ විදිහට දෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය වීඩියෝ එක ක්ලික් කරගන්න. මෙතනින් ක්ලික් කරලා ඉවරලා මම මෙතනින් වීඩියෝ එකක් මේ විදිහට තෝරගන්නම්. මේ විදිහට වීඩියෝ එක තෝරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේන දැන් අංකයක් වැඩිලා තියෙනවා අංක 1 කියලා. ඒ විදිහට තවත් වීඩියෝස් කොටස් තියෙනවා ඔයගොල්ලන්ට අංක 2 3 කියලා මාක් වෙනවා ඔයගොල්ලෝ select කරනකොට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ පහළ දකුණු පැත්තේ පහළ next කියලා තියෙනවා. මෙන්න මේ බටන් එක click කරගත්තාම ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ app එකට වීඩියෝ එකක් upload කරගන්න. මම මේ විදිහට click කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා app එකට වීඩියෝ එක upload වුණා. දැන් app එකේ හරහා දැන් අපිට පුළුවන් app එක හරහා මේ වීඩියෝ එක අපිට කැමති විදිහට edit කරගන්න. ඉතින් අනිත් app වගේ නෙමෙයි මේ app එක වීඩියෝ එක app එකට ගත්තට පස්සේ තමයි size එක අපිට හදාගන්න දෙන්නේ. වීඩියෝ එකේ size එක හදාගන්න අපිට පුළුවන් හරිම පහසුවෙන් මෙන්න මේ වම් පැත්තේ කෙරවලේම තියෙන මෙන්න මේ option එක හරහා click කරගත්තාම මෙහෙම click කරගත්තාම ඔයගොල්ලන්ට පුළුවන් මොන size එකෙන්ද ඕනේ කියලා select කරලා වීඩියෝ එක ඉස්සලාම size එක තෝරගන්න. ඉතින් මම මෙන්න මේ 16:9 කියන size එකේ තමයි මම තෝරගන්නේ. මොකද මම YouTube එකට වීඩියෝ දාන්න ඕන size එක මේක නිසා. එහෙම ක්ලික් කරගත්තට පස්සේ මේ පහළ හරියක mark එකක් තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. අන්න ඒක මත මෙහෙම ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔගොල්ලෝ වීඩියෝ එකේ සයිස් එක හදාගෙන ඉවරයි. ඉතින් මේ විදිහට අපි වීඩියෝ එක දැන් අප්ලෝඩ් කරගෙන ඉවරයි ඇප් එකට. ඒ වගේම සයිස් එකත් අපි හදාගෙන ඉවරයි. අපිට දැන් සයිස් එක මොකක්ද කියලා බලන්න පුළුවන්. ආයසරයක් මෙතන ක්ලික් කරගත්තොත් තියෙන සයිස් එක මොකක්ද කියලා මෙතනින් මේ විදිහට සුදු පාටින් ෆ්‍රේම් එකක් වගේ මාක් වෙලා පෙන්වනවා. දැන් අපිට පුළුවන් අපේ ෆෝන් එකේ මේ විදිහට ඇඟිල්ලෙන් එහාට මෙහාට කරලා මේ වීඩියෝ එක එහට මෙහට දුවවන්න. මීළඟට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක මැදින් කට් කරගන්න ඕන නම් මේ විදිහට අතින් දුවවලා අවශ්‍ය තැනකින් කට් කරන්න ඕන නම් කපන්න ඕන නම් මේ අවශ්‍ය තැනට මේ විදිහට තියලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ කතරක මාක් එක තියෙන තැන මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට මගේ මැදින් මෙහෙම වෙන් වුණා. දැන් කෑලි දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ කෑලි දෙකෙන් ඔයගොල්ලන්ට අයින් කරගන්න ඕනේ. අනවශ්‍ය කෑල්ල මොකක්ද කියලා මෙන්න මේ විදිහට ගෙනහිල්ලා select කරලා ඔයාලට පුළුවන් ඒක delete කරගන්න. හැබැයි මේ select කරලා තියෙන කෑල්ල මොකක්ද කියලා ඔයගොල්ලන්ට හොයාගන්න ඕන නම් හොයාගන්න වෙන්නේ මෙන්න මේ highlight එකක් වෙනවා. මෙතන සුදු පාටින් වටේට ඉරක් වගේ frame එකක් වගේ ඇඳෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් select වෙලා තියෙන කෑල්ල මොකක්ද කියලා. දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න මම select වෙලා තියෙන කෑල්ල delete කරලා ඔයගොල්ලන්ට වෙන මෙන්න මෙතන අයිකන් එකක් තියෙනවා. රීසයිකල් බින් එකක හැඩරුවක් තියෙන අයිකන් එකක්. ඒක මත මෙන්න මේ විදිහට ක්ලික් කරගත්තාම ඒ select කරපු කෑල්ල මෙන්න මේ විදිහට අයින් වෙනවා. ඔයගොල්ලන්ගේ අතින් වැරදිලා හරි එහෙම select කරපු කෑල්ලක් අයින් වුණොත් බැරි වෙලාවත් ඔයගොල්ලන්ට වෙන මෙන්න මේ ඊතලයක් තියෙනවා. හැරිච්ච හැඩයකින් ඊතලයක්. අනේ ඊතලයේ මත එක සැරයක් මේ විදිහට ක්ලික් කරගත්තාම නැවත අඬු වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ අයින් කරපු කෑල්ල නැවත සැරයක් ඇප් එක මතට එනවා. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් මම පෙන්වුවේ එක පැත්තකින් තියෙන select කරපු කෑල්ලක් delete කරගන්න විදිය. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මැදින් select කරලා කෑල්ලක් delete කරගන්න මේ විදියට මම නැවත සැරයක් select කරගන්නවා. මේ විදියට මැද කෑල්ලක් අයින් කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ විදියට මම කතර ආයෙ සැරයක් මෙහෙම click කරා. දැන් ඔයගොල්ලන්ට පේනවා කෑලි තුනක් වුණා මෙතන. මෙන්න මේ මැද කෑල්ල delete කරගන්න ඕන නම් ඒ කෑල්ල මත මේ විදියට select කරලා මේ bar එක මෙන්න මේ විදියට රිසයිකල් බින් එක මත මේ විදිහට එකපාරක් ක්ලික් කරගන්න. එතකොට මේ ඇප් එකේ ඔයගොල්ලෝ දාගත්ත මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක ඔයගොල්ලන්ට පුළුවන් ඕන නම් මෙන්න මේ සවුන්ඩ් මියුට් කියන තැන මෙන්න මේ විදිහට ක්ලික් කරලා සවුන්ඩ් එක මියුට් කරගන්න. ඒ වගේම මියුට් කරන්නේ නැතුව සවුන්ඩ් එක අඩු කරගන්න අවශ්‍යයි නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ අවශ්‍ය වීඩියෝ ක්ලිප් එක තුල මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන වොලියම් කියලා එකක් තියෙනවා. මේ වොලියම් එක මත මේ විදිහට ක්ලික් කරගත්තාම අවශ්‍ය විදිහට ඇඟිල්ලෙන් පුළුවන් ඔයගොල්ලන්ට මේකේ සවුන්ඩ් එක වැඩි කරගන්නත් අඩු කරගන්නත්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පුළුවන් ස්පීඩ් එක, ඒ කියන්නේ වැඩ කරන ස්පීඩ් එක අඩු වැඩි කරගන්න වීඩියෝ එක, ඒ කියන්නේ ප්ලේ වෙන ස්පීඩ් එක. දැන් ඔයගොල්ලන්ට මම පොඩ්ඩක් පෙන්නන්නම් මේක මෙන්න මේ විදිහට ප්ලේ කරගත්තාම මේ සාමාන්‍ය ස්පීඩ් එකකට තමයි ප්ලේ වෙන්නේ. ඒ කියන්නේ වීඩියෝ එකක් ප්ලේ වෙන ස්පීඩ් එකට. මේකේ වේගය අඩු වැඩි කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන ස්පීඩ් කියන තැන ඔයගොල්ලන්ට පේනවා. මෙන්න මෙතන මේ ඔරලෝසුවක කට්ටක් වගේ දාලා තියෙනවා. මේක මත මේ විදිහට ක්ලික් කරගත්තාම මේ එක එක සයිස් ප්‍රමාණවල දෙනවා. ඔයාලට පුළුවන් මේක එහාට මෙහාට කරලා සයිස් වෙනස් කරගෙන මේ විදිහට මම මේක මෙන්න මේ සයිස් එකට තියලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ කොහොමද ස්පීඩ් උනේ කියලා. ඊට පස්සේ මේ හරියක මත ක්ලික් කරන්න හරිය ලකුණ මත ඊට පස්සේ වීඩියෝ එකේ ස්පීඩ් එක දැන් මේ වෙනකොට හැදලා ඉවරයි. දැන් ප්ලේ කරලා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේක ස්පීඩ් උනා තිබ්බට වැඩිය කියලා. ඒ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ස්පීඩ් කරගන්නත් ස්ලෝ කරගන්නත් දෙකම කරගන්න පුළුවන් ඒ ඔප්ෂන් එක හරහා. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ වීඩියෝ එකක් මත කොහොමද අපි අකුරු ටයිප් කරන්න කියලා. අන්න ඒකත් මම ඔයගොල්ලන්ට පැහැදිලිව මේක කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන ඔප්ෂන් එකක් තියෙනවා ටෙක්ස්ට් ඇන් කියලා. ටෙක්ස්ට් කියන තැන මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තාම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහේ පහලින් ඔයගොල්ලන්ට දෙනවා මේ ඔප්ෂන් කීපයක්ම. එතනින් ඔයගොල්ලෝ තෝරගන්න මෙන්න මේ ටෙක්ස්ට් කියන තැන. මේ විදිහට තෝරගත්තාම ඔයගොල්ලන්ට ටෙස්ට් කරන්න මේ විදිහට දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන තමන්ට කැමති වීඩියෝ එකට අදාළ දෙයක් ටෙක්ස්ට් කරලා මේ හරිය ක්ලික් කරන්න මේ විදිහට මෙතන තියෙන. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් මේ විදිහට ඇඟිල්ලෙන් එහාට මෙහාට කරලා සයිස් එක උනත් හදාගන්න. හදාගෙන අවශ්‍ය තැනට මෙතනින් ඇඟිලියෙන් ගිනිහිල්ලා තියලා ඔයගොල්ලන්ට පුළුවන් වීඩියෝ එකේ අවශ්‍ය තැනට මේ විදිහට තියා ගන්න. මම මේ ටෙක්ස්ට් එක මේ විදිහට දැනට මට අවශ්‍ය නැති හින්දා මම ඩිලීට් කර ගන්නවා. විවා වීඩියෝ යූස් කරන, ඒ වගේම යූස් කරන්න බලාපොරොත්තු වෙන අයට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේකට කොහොමද තවත් ලේයර් එකක් විදිහට අපි දෙයක් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඒකට මෙන්න මේ ඔප්ෂන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ටෙක්ස්ට් කියන ඔප්ෂන් එකේම තියෙනවා මෙන්න මේ මෙතන අයිකන් එකක් ඕගොල්ලන්ට පේනවා. මෙන්න මේ මාක් එක වැටෙන තැන මේක මත මේ විදිහට ක්ලික් කරගත්තාම ඕගොල්ලන්ට වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි එහෙම නැත්නම් තවත් Tamanට කැමති දෙයක් ඇඩ් කරගන්න පුළුවන් වීඩියෝ හරි ෆොටෝ හරි. මම මේ විදිහට මෙතනට වීඩියෝ එක select කරලා මට අවශ්‍ය වෙන්නේ තවත් වීඩියෝ එකක් ඇඩ් කරගන්න නම් මට ඕන නම් පුළුවන් මෙතනින් මේ විදිහට select කරලා ඇඩ් කරගන්න. මෙන්න මේ විදිහට ඇඩ් කරගෙන ඉවරලා මේ done කියලා තියෙන තැන මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකත් කැමති තැනකින් ඔයගොල්ලන්ට තියාගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වීඩියෝ දෙකම play වෙනවා මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තවත් වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි මේකට ඇඩ් කරගන්න ඕන නම් තව ලේයර් එකක් විදිහට ඇඩ් කරගන්නේ. මට දැනට අවශ්‍ය නැති හින්දා මම ඒකත් මේ විදිහට ඩිලීට් කරගන්නවා. ඇප් යූස් කරන කට්ටියට තවත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි කොහොමද subscribe බටන් එක දාලා කොම කී එකකින් යූස් කරලා අපි බටන් එක ලස්සනට හදාගන්නේ කියලා. ඉතින් ඒකටත් අපි යූස් කරන්නේ මේ මෙතන අපි කලින් පෙන්නපු ඔප්ෂන් එකම. මෙන්න මේ විදිහට මෙතන ක්ලික් කරගෙන අපි subscribe බටන් එක ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඩවුන්ලෝඩ් කරගත්ත තැන මේ විදිහට හොයාගෙන ඒක select කරගෙන මේ විදිහට done කියන තැන මේ විදිහට දීලා ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට subscribe බටන් එක ඇඩ් කරගන්න. මේ subscribe බටන් එකේ green screen එක අපි remove කරගන්නේ මෙන්න මේ විදිහට. මෙතනදී ඔයගලන්ට පේනවා මෙන්න මෙතන කොම කියලා තියෙනවා. මෙන්න මේ අයිකන් එක මේ විදිහට ක්ලික් කරගත්තාම මෙන්න මේ විදිහට අයින් වෙනවා green screen එක. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් බැලන්ස් කරගන්න පුළුවන්. මෙන්න මේ ඉලක්කමක ගාව තියෙන මෙන්න මෙතන අයිකන් එක ක්ලික් කරලා මේක එහාට මෙහාට කරාම green screen එකේ බැලන්ස් එක ඔයගොල්ලන්ට ගානට කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේන විදිහ ලස්සනටම green screen එක අයින් වුණා. මේ විදිහට මම play කරලා පෙන්නන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි subscribe බටන් එකක් අපි ලස්සනට අවශ්‍ය තැනට දාගන්නේ. මේ විදිහට අපිට පුළුවන් මේක මත ක්ලික් කරාට පස්සේ අපිට අවශ්‍ය තැනකින් මේ විදිහට තියාගන්නත් මේක එහාට මෙහාට කරලා මේ විදිහට අපිට අතින් ඕන තැනකට මේක අර වෙන අනිත් ඒවා වගේම කරන්න පුළුවන්. අවශ්‍ය තැනට තියාගෙන අපිට පුළුවන් මේ විදිහට use කරන්න. මම මේකත් මේ විදිහට cancel කරගන්නවා. ඔයගොල්ලන්ට පෙන්වන්න අවශ්‍ය නිසා අනිත් දේ. දැන් අපි බලමු මේ හදාගත්ත වීඩියෝ එකට කොහොමද මියුසික් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන අයිකන් එකක් තියෙනවා. මේ තීම් කියන තැන එහා පැත්තේ තියෙනවා මියුසික් කියලා මේම අයිකන් එකක්. මේක මත ක්ලික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මියුසික් එකක් මේකට ඇඩ් කරගන්න. ඔයගොල්ලෝ වොයිස් එකක් දානවා නම් ඔයගොල්ලෝ මේ දකුණු පැත්තේ මේ රෙකෝඩ් කියන තැන ක්ලික් කරගන්න. ඒ වගේම ඉෆෙක්ට් එකක් දානවා නම් ඊළඟ එක තෝරගන්න. ඒ වගේම මියුසික් මේකේ තියෙන මියුසික් එකක් දානවා නම් ඊළඟ ඔප්ෂන් එක තෝරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ ගැලරි එකෙන් මියුසික් එකක් දානවා නම් මෙන්න මේ ප්ලස් අයිකන් එක ගාව මෙතන ක්ලික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ඔයගොල්ලෝගේ ෆයිල් එක තෝරගෙන මේ විදිහට මියුසික් එකක් ඕන මියුසික් එකක් ඇඩ් කරගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා ඔයගොල්ලෝ අපේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට උදව් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අපි අදට මේ ටූල්ස් ටික ගැන විතරයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මොකද වීඩියෝ එක ගොඩාක්ම දික් වෙන හින්දා ඒ වගේම ඉදිරියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කතා කරපු නැති ටූල්ස් ගැන. ඇත්තටම ටූල්ස් ගොඩක් තියෙනවා කතා කරන්න. ඒවා අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ හදාගත්ත වීඩියෝ එක කොහොමද සර්ව් කරගන්නේ කියලා. අපිට ඔයගොල්ලන්ට පුළුවන් සර්ව් කරගන්න මේ වීඩියෝ එක මේ උඩ තියෙනවා ඔයගොල්ලන්ට පේනවා සර්ව් කියලා බටන් එකක්. මේක මත මේ විදිහට ක්ලික් කරගත්තාම ඔයගොල්ලෝගෙන් සයිස් එක අහනවා මොන ප්‍රමාණයටද ඕනේ මොන සයිස් එකකටද ඕනේ කියලා. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් සයිස් එක select කරගෙන මේක සර්ව් කරගන්න. ඉතින් මම දෙනවා 720 HD කියන තැන මේ විදියට දීලා මෙන්න මේ විදියට සර්ව් කර ගන්නවා. මම හිතනවා ඉතින් ඔයගොල්ලන්ට අද වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඉදිරි වීඩියෝස් මොන වගේ මොන ටූල්ස් ගැනද ඕනේ කියලාත් අපිට කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. එහෙමනම් ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක් කියලා අදත් අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයගොල්ලෝ අපේ නාලිකාවට තවම අලුත් නම් අපි subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මෙන්න මේ වගේ වටිනා වීඩියෝ අපි ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් සුබ දවසක් හැමෝටම.